අපි හරි කැමති ඉන්නේ ඒලියන්ලා පිළිබඳව ආරංචියක් කොහෙන් හෝ හෝඩුවාවක් මේ විශ්වය තුලින් හොයාගන්න. ඒක අපිට හරිම එක්සයිටින් නිවුස් එකක් කියලා තමයි බොහෝ වෙලාවට අපිට හිතෙන්නේ. හැබැයි මේ වීඩියෝ එක බැලුවට පස්සේ අපිට හිතෙන්න පුළුවන් අනේ දෙයියනේ ඒලියන්ලා පිළිබඳව මේ පිටසක්වල ජීවය පිළිබඳව කිසිදු හෝඩුවාවක් අපිට කවදාවත් අහන්න නොලැබේවා කියලා. අඩුම තරමේ ඒක සෛලික කුමක් හෝ ජීවයක් කොහෙන්වත් හමු නොවේවා කියලා. වීඩියෝ කතා කියන්නේ ඉතින් මේ විශ්වය පිළිබඳව අපේ මේ කොස්මෝස් පිළිබඳව අධ්‍යයනය කරන වීඩියෝ channel එකන්නේ. අපි ගොඩක් වෙලාවට අපේ ට්‍රැක් එක යොමු කරන්නේ මේ විශ්වය පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒ වගේම තමයි ඒලියන්ස්ලා පිළිබඳව කතා බහ කරන්න. වීඩියෝ කතා බලන යාළුවෝ වීඩියෝ 100 ගානක් තියෙනවා මේ පිළිබඳව කතා කරපු. මුගක් අය මාත් එක්ක එකතු වෙලා ඉන්නේ අන්න ඒ වගේ සබ්ජෙක්ට් ඒරියාක පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අද තරමක් වෙනස් කතා බහක්. මුගක් වෙලාවට අපි කල්පනා කරනවා අර මුලින් කිව්වා වගේ ඒලියන්ලා පිළිබඳව මොකක් හෝ හෝඩුවාවක් අද හෙටම අපිට ආරංචි වෙයි කියලා. මුගක් වෙලාවට හරිම එක්සයිටින් මේ වගේ නිවුස් එකක් අපේ නිවුස් පේපර් එකේ එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ ආටිකල් එකක දකින්න. හැබැයි ඒක එහෙමද? විශ්වය පිළිබඳව වීඩියෝ කතා වලින් කරපු කොස්මෝස් කියන වීඩියෝ සීරීස් එක බැලුවනම් අද්භූත සක්වල පිළිබඳව වීඩියෝ මාලාව බැලුවනම් ඔයගොල්ලෝ දන්නවා ඇති විශ්වය කොහෙන්ද ආරම්භ වුනේ කියලා. Big Bang එක. Big Bang ගැන අපි බොහෝ කරුණු කතා කරා. Big Bang එක ඉඳලා අපි අද දක්වා මේ කාලය මෙන්න මේ වගේ ටයිම් ලයින් එකකට දාමු. මුලින්ම අදට වසර බිලියන 13.7කට විතර කලින් ඔන්න Big Bang එක ඇති වෙනවා. මේ සියල්ල අපි දකින කාලය අවකාශය සියල්ල ඇති වෙන්නේ ඔන්න අදට වසර බිලියන 13.7කට විතර කලින් ඇති වෙච්ච Big Bang එකෙන්. ඉතින් මේ Big Bang එක ඇති වෙලා ලොකු කාලයක් ගියේ නැහැ. වසර බිලියනයක් ඊටත් වඩා අඩු කාලයකින් ඔන්න planetary systems ඇති වෙනවා. අපි දන්න වගේ අපේ සූර්යයා වගේ තරුත් සහ ඒ වගේ planet උත් ඇති වෙන්න මේ ඇති වෙන්නේ ගොඩාක්ම කාලයකට කලින් මේ විශ්වය ඇති වෙලා. විශ්වය ඇති වෙලා Big Bang එකෙන් මේ සියල්ල පදාර්ථය ඒකාකාරව විශ්වය පැතිරුණාට පස්සේ ඔන්න ග්‍රැවිටි එක ක්‍රියාත්මක වෙන්න ආරම්භ කරනවා. මේ ග්‍රැවිටි එක නිසා මේ පදාර්ථය තැනින් තැන කැටි ගැහිලා අපේ වගේ planetary systems ඇති වෙනවා. බලන්න ඊට පස්සේ ලොකු කාලයක් යනවා අපේ පෘථිවිය ඇති වෙන්න. වසර බිලියන ගාණක්. ඒ කියන්නේ අදට වසර බිලියන 4.5කට විතර කලින් තමයි ඔන්න පෘථිවිය ඇති වෙන්නේ. මේ පෘථිවිය ඇතිවීමත් එක්කම ඉතාමත්ම ඉක්මනින් වගේ වසර පිලියනයක් විතර යන්න කලින් ඔන්න ජීවය ඇති වෙනවා පෘථිවිය මත. මෙන්න මේ ජීවය ඇති වෙන්නේ අදට වසර බිලියන 3.5කට විතර කලින්. ඒ ඉතාමත්ම ප්‍රාථමික අවධියේ ජීවයක්. මේ ජීවය ඔන්න දැන් ව්‍යාප්ත වෙලා ඇවිල්ලා ඔන්න අද කාලේ මෙන්න මෙතන ඉන්න අපි මිනිස්සු බවට පත් වෙනවා. එතකොට මේ කාලවකවානුව මේ විදිහට හිතුවොත් අපේ මේ ලොකු මහා ලොකු ක්‍රියාකාරකම් ඇත්තටම බැලුවොත් මේ තාක්ෂණික ලෝකේ මේ සියලු පෙරලීන් ඇති වෙන්නේ මෙන්න මේ හරිය. මේක අපිට මේ ඉරකින්වත් අඳින්න පුළුවන් දෙයක් නෙමේ. ඒ කාලවකවානු දැනට අවුරුදු 2300ක් කියලා අපි හිතමුකෝ. අපි මේ සියල්ල හදක් කියාගන්න මේ තාක්ෂණයේ දිනුනේ. ඉතින් ඒක මෙතන අඳින්නවත් බෑ. ඉතාමත්ම තුනී ඉරි කෑල්ලක්. මේ ටයිම් ලයින් එකට අනු. එතකොට බැලුවොත් දැන් අපේ ප්ලැනට් එක පෘථිවිය මේ හරියෙන් ඇති වෙලා ඉතාමත් ඉක්මනින් ජීවය බිහි වෙනවා. දැන් අපි කල්පනා කරා අපි කතා කරා මේ විශ්වය ඇති වෙලා වසර බිලියනයක් විතර හෝ ඊටත් අඩු කාලයකදී මේ ප්ලැනටරි සිස්ටම්ස් ඇති වුණා. ඉතින් හිතන්නකෝ මේ හරියේ ඇක්ටිව් වෙච්ච ප්ලැනට්ස් වල මේ අපේ වගේ ජීවයක් ඇති වුණා නම් අද කාලයේ වෙද්දී ඒගොල්ලෝ කොයිතරම් දුරක් අපිට කලින් ගිහිල්ලා තියෙන්න පුළුවන්ද? හිතන්නකෝ තාක්ෂණයේ අතින් දිනු වෙන්න පුළුවන් ජීවයක් ඇති වුණා නම් වසර දැන් අපි අපේ තාක්ෂණික පරිණාමය අවුරුදු 2300කින් නම් පටන් ගත්තේ හිතන්නකෝ ඒගොල්ලන්ගේ තාක්ෂණික පරිණාමය මේ හරියට පටන් ගත්ත නම් වසර බිලියන ගාණක් කියලා කියන්නේ අපිට අඩුම තරමේ හිතන්නවත් බැරි තරමේ තාක්ෂණයක් තමයි ඒගොල්ලන් සතුව තියෙන්න ඕනේ. ඊළඟ කාරණේ කියන්නේ දැන් මේ මුළු විශ්වයම අපි දකින මේ අපිට ගෝචර වෙන විශ්වය පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. අපි අපේ මේ මිල්කි වේ එකට අපේ ශීරපතේ දිහාවට පොඩ්ඩක් බලමුකෝ. ඉතින් මේ ශීරපතේ තුලත් ගණන් බලපු විදියට තියෙනවා අපේ මේ පෘථිවිය වගේ ප්ලැනට්ස් අඩුම තරමේ බිලියන 100ක් විතර
මේ ග්‍රහ ලෝක. දැන් මේ අතරතුර අපි හිතන විදිහේ සස්ත්‍රීක පෘථුවිය වගේ planet තියෙන්න පුළුවන් බිලියන 30ක් 40ක්. මේ බිලියන ගණන් කියලා කියන්නේ අපිට නිකන් හිතා ගන්නවත් බැරි අගයක්. ඉතින් දැන් මේ Milky Way එකේ මේ තරම් ප්‍රමාණය සස්ත්‍රීක planet තිබුණා නම් අපි හිතමු සස්ත්‍රීක planet වලම විතරක් නෙමෙයි ජීවය ඇති වෙන්න පුළුවන් අපි හිතන විදිහට විද්‍යාඥයන් කල්පනා කරනවා සමහර විට මේ rough planet වල වුණත් අපිට නොහිතන ආකාරයේ ජීවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අර අපි කල්පනා කරපු අර කාල timeline එකට අනුව අපේ Milky Way එක විතරක් හිතලා බැලුවත් මේ බිලියන ගණන් වලින් තියෙන planet බිලියන ගණන් වලින් කවච්ච කාලය තුල ඇතිවෙච්ච පද්ධතීන් ගැන අපිට හිතන්නවත් බෑ ජීවය ඇති වුණා. ඉතින් ඒ Milky Way ගැන හිතුවොත්නේ අපි හිතුවොත් මේ මුළු විශ්වයේ පුරාවටම කොයිතරම් planet ප්‍රමාණයක සස්ත්‍රීක ජීවයක් බිහි වෙන්න පුළුවන්ද කාලයකට ඉහත. ඉතින් අපි කතා බහ කරා ජීවය පරිණාමය වෙද්දී අපි එක එක ස්ටේජස් පහු කරනවා මේ තාක්ෂණික පරිණාමය තුල. ඒක අපි කතා කරා කඩ ෂෝ ස්කේල් එකේ. වීඩියෝ කතා වල ඉන්නේ යාළුව අලුතෙන් එකතු වෙච්ච යාළුව මේ කඩ ෂෝ ස්කේල් එක මේ Big Bang එක මේ කරුණු කාරණා මේ හැම දෙයක්ම අපි කලින් වීඩියෝ වල කතා කරපුවා. ඒකළු බැලුවේ නැත්තම් අනිවාර්යයෙන් මේ වීඩියෝ සෙට් එක බලලා ඉන්න ඕනේ. හුඟක් හොඳ දැනුමක් ගන්න පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක ඒ ඔක්කොම බැලුවට පස්සේ. ඉතින් කඩ ෂෝ ස්කේල් එකේ අපි මැන්නා මේ එලියන් ජීවියක් බිහි වෙන්න පුළුවන් නම් කොයිතරම් දුරක් ඒගොල්ලන්ට යන්න පුළුවන්ද කොහොමද අපි කැටගරි කරන්නේ මේ ජීවයේ ඇතිවන තාක්ෂණික පරිණාමය. ඉතින් මේ කඩ ෂෝ ස්කේල් එකේ අපි තාම පළවෙනි ලෙවල් එකේවත් නැහැ. අපි බිංදුවත් එකත් අතර ඔන්න අතර මැද්දේ ඉන්න ජීවයක් මේ මිනිස්සු කියන කොට්ටාෂයේ Homo sapiens. ඉතින් මේ ස්කේල් එකේ අපි තව ඉස්සරහට යන්න පුළුවන් ලෙවල් 1 2 3 4 5 ඔය වගේවා. ඉතින් එහාට අපිට හිතන්නත් අමාරු. ඉතින් කොහොම වුණත් මේ කාලය හොඳටම ප්‍රමාණවත් අපි අර Big Bang එක ඇති වෙලා මේ වසර බිලියන ගාන අර මේ ලෙවල් එකේ ඈත 2 3 4 වගේ කඩ ෂෝ ස්කේල් එකේ මේ ඉන්න මේ ජීවීන්ට තාක්ෂණයක් දිනු කරගන්න. ඉතින් කොහොම වුණත් දැන් ගැටලුව කියන්නේ මෙන්න මේකයි. ගැටලුව කියන්නේ මේ කාල වකවානුව දැන් මෙහෙම තිබුණා නම් මේ කඩ ෂෝ ස්කේල් එකේ ඈතට ගිහිපු ජීවීන් හිටියේ නම් අපි දන්න එකක් තියෙනවා අනිවාර්යෙන්ම. ඒගොල්ලෝ මේ එක තැනකට ගුලි වෙලා එක planet එකකට ගුලි වෙලා ඉන්නේ නැහැ. දැන් අපි වුණත් දැන් උත්සාහ ගන්නවා අඟහරු වලට යන්න, එහි colony හදන්න, යුරෝපාවල බ්‍රහස්පතිගේ, චන්ද්‍රයින්ගේ colony හදන්න, මිනිස් ජීවය මේ planet එකට කොටු වෙලා හිරවලා ඉන්නේ නැතුව ඈතට spread කරන්න. ඒ වගේම තමයි අපි වුණත් පිඹුරුපත් සකස් කරනවා කරගන්න බැරි වුණත් මේ අපි අනිත් ඈත තියෙන මේ ස්ටාර් සිස්ටම්ස් වලට අපේ ප්ලැනට් වලට අපි රින් ගන්න ඕනේ. මෙතන රැඳිලා හිටියොත් අපේ පෘථිවියට කොටු වෙලා හිටියොත් එහෙම නැත්නම් අපේ සෞර ග්‍රහ මණ්ඩලයට විතරක් මිනිස් ජීවය කොටු වෙලා හිටියොත් ඒකෙන් සර්වයිව් වෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඉතින් ඒක නිසා අපි ඈතට යන්න ඕනේ. ඉතින් එහෙම තමයි බොහෝ විට ජීවයක් ඇති වෙනව නම් ඒකල ඉන්ටෙලිජන්ට් ජීවයක් බවට පත් වුණා නම් අනිවාර්යයෙන්ම මේ Milky Way එකේ අර බිලියන ගණන ඉන්න ජීවය ඕන තරම් ප්‍රමාණයක් මේව ඇති පැතිරලා තියෙන්නේ. ඒ වගේම තමයි Milky Way එකට විතරක් අපි කොටු වෙන්නේ නැහැ. ජීවයක් බිහි වුණොත් කඩ ෂෝ ස්කේල් එකේ ඈතට යද්දී අනිවාර්යෙන් ඒ අවට තියෙන මන්දාකිනි වලටත් මුළු විශ්වයම ආක්‍රමණය කරන්න බලනවා. ඉතින් අපි අර කතා කරපු විදිහට ජීවය ඇති වෙන්න පුළුවන් බිලියන ගාණ විවිධාකාරයේ ජීවීන් අපිට අවදා කාලයක් ඉහතදී. ඉතින් මේගොල්ලෝ මේ ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා අපි තාම දැක්කේ නැහැ. මෙන්න මේක තමයි මහා ගැටලුකාරී ප්‍රශ්නය. ඒක අපි කතා කරා ෆර්මි පැරඩොක්ස් එකෙන්. ඉතින් මේ ෆර්මි පැරඩොක්ස් එකම තමයි මේ හිතන්නේ. නමුත් දැන් ගැටලුව තියෙන්නේ මෙහෙම දෙයක් උනේ නැත්තේයි කියන එක. ඉතින් ඒකට අපි ෆර්මි පැරඩොක්ස් එක ගැන කතා කරා. මේක කතා කරද්දී අපි කතා කරා මොකක් හෝ දෙයක් ඇති මේ විශ්වය අපි මේ විශ්ව ආක්‍රමණය කරන එක නවත්තන. ඒක තමයි අපි කතා කරේ ද ග්‍රේට් ෆිල්ටර් කියලා. මෙන්න මේ ග්‍රේට් ෆිල්ටර් එක හින්දා කොහේ හෝ තැනකදී මේ විශ්වය ආක්‍රමණය කරන්න යද්දී අපේ ප්ලැනටරි සිස්ටම් එකෙන් අපේ ආත ප්ලැනට්ස් වලට යද්දී ඒ වගේම එතනින් එහාට Milky Way එක අපේ මේ colonies හදද්දී මොකක් හෝ හේතුවක් නිසා මේක නැති වෙන ඇති. ඒක නිසා තමයි මෙච්චර කාලයක් අපි මේ කිසිම හෝඩුවාවක් දැක්කේ නැත්තේ. අපි නිකමට හිතන්න පුළුවන් මෙහෙම ජීවයක් දිනු වෙද්දී සමහර විට ඒගොල්ලෝ කමියුනිකේට් කරන්නේ නැතුව ඇති. ඉතින් ඒ අපි එක මොහොතක් ගැන හිතුව මේ බිලියන ගාණක් ජීවය ඇති වෙන්න පුළුවන් නම් අඩුම තරමේ ඒගොල්ලෝ ව්‍යාප්ත වෙද්දී අපිට මොකක් හෝඩුවාවක් ලැබෙන්න ඕනේ. දැන් අපිට උනත් හිතන්න පුළුවන් අපේ කාලය පිටිපස්සට අරගෙන යද්දී ප්ලැනට් එක ඇති වුණාට පස්සේ ජීවය ඇති වෙනවා. මෙන්න මේ සමහර මයිල්ස්ටෝන් අපේ මේ ජීවයේ මෙතෙන් තා කෙනක මිනිස්සු සත්තු හැදෙනකන්
ප්‍රධාන මයිල්ස්ටෝන් කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට මේ අජීවි සංයුතියකින් ජීවය බිහි වෙන එක සමහර විට එක ලොකු පිම්මක් වෙන්නේ නැති. එහෙම නැත්නම් මේ ඉතා සරල ජීවියක් ඇති වෙලා අපි හිතමු බැක්ටීරියා වගේ. දැන් ඒගොල්ලන්ගෙන් සංකීර්ණ සෛලයක් හැදෙන එක. අර අපි කතා කරා ප්‍රොකැරියෝට් යුකැරියෝට්ස් කියලා. බලන්න ඕනේ මේ වීඩියෝ හැම එකම කතා කරන දේවල් අපි පහුගිය වීඩියෝ වලින් කතා කරා. සමහර විට අර ප්‍රොකැරියෝට්ස් වගේ යුකැරියෝට්ස්ලා හැදෙද්දි අන්න එතන ඒ ගැප් එක පණින එක ලොකු ගේමක් වෙන්නේ නැති. එහෙම නැත්නම් මේ තනි සෛලයේ ජීවය පැතිරිලා ඒකේ මල්ටි සෙලියුලර් බහුසෛලික ජීවියක් ඇති වෙන එක ප්‍රශ්න ලොකු පිම්මක් වෙන්නේ නැති. එහෙම නැත්නම් මේ බහුසෛලික ජීවියකින් සංකීර්ණ සත්වයේ අපේ පද්ධතීන් විවිධ ආකාර හાર્ට් එක එකක් කරනවා, අපේ වකුගඩු වලින් තව දෙයක් කරනවා, මොළයෙන් තව එකක් කරනවා, ස්නායු පද්ධතිය තව එකක් කරනවා, හැම එකක් කරනවා, ඇස් දෙක තව එකක් කරනවා. මේ වගේ විභේදනය වෙන එක සමහර විට ලොකු පිම්මක් පැනපු දෙයක් වෙන්නේ නැති. එහෙම නැත්නම් මේ ජීවය හැදිලා මිනිස්සු බිහි වෙලා මිනිසුන්ගේ මේ මොළේ වර්ධනය වෙලා තාක්ෂණය කියන එක හසුරුවන එක සමහර ලොකු ගැම්මක් පැනපු පිම්මක් වෙන්නේ නැති. ඉතින් ඔන්න ඔය වගේ කතා කරපු මේ පිමි බොහෝ විට අනිත් ජීවීන්ට කරගන්න බැරි වෙන්නේ නැති. ඒක තමයි කොච්චර කල් ගියත් අපි හරි අහඹු ලෙස මෙහෙම ජීවත් වෙලා මේ තාක්ෂණයේ ජයගෙන විශ්වය ආක්‍රමණය කරන්න හදනවා ඇත්තේ. මීට කලින් කිසියම් හෝ ජීවියක් ඒ තාක් දුරට ඇවිල්ලා නැතුව ඇති. අන්න ඒක තමයි ග්‍රේට් ෆිල්ටර් එක කියන්නේ. දැන් අපිට හිතන්න පුළුවන් මෙන්න මේ කතාවට අනුව මේ ග්‍රේට් ෆිල්ටර් එක එක්ක අපිට ඉස්සරහින් ඇති. මොකද අපි තාම විශ්වය ආක්‍රමණය කරන ජීවියක් බවට පත් වෙලා නැහැනේ. සමහර විට අපි වගේ ජීවය හැදිලා ඇති. අර මුල්කි පිමි පැනපු ජීවියක් ඇති වෙලා ඇති ප්ලැනට්ස් ඕන තරමක. නමුත් ඒගොල්ලෝ විශ්වය ආක්‍රමණය කරන තැනකට ඇවිල්ලා නැතුව ඇති. ආක්‍රමණය කරන්න වෙන තැන්වලදී සමහරට මේ ඉස්සරහින් තියෙන ෆිල්ටර් එකකින් මොකක් හෝ හේතුවකින් නැති වෙලා යනවා ඇති. ඊළඟට අපිට හිතන්න පුළුවන් එහෙම නැහැ. සමහර විට මේ ග්‍රේට් ෆිල්ටර් එක අපිට පිටිපස්සෙන් තියෙන්නේ ඇති. කිසියම් හෝ ජීවියක් අපි තරම් දුරට ඇවිල්ලා නැතුව ඇති. දැන් මේ තර්කයේ අනුව දැන් කිසියම් හෝ ජීවියක් අපි තරම් දුරට දියුණු වෙලා මේ පද්ධතියෙන් හැදිලා නැතුව ඇත්නම් අපි හිතමුක පළවෙනි ග්‍රේට් ෆිල්ටර් එක කිසියම් හෝ ජීවියක් සරල ජීවියක් බවට මේ අජීවී දෙයින් හැදිලා පණින්න නැතුව ඇති. දැන් නිකමට වගේ අපි හිතමු අඟහරු වලින් එහෙම නැත්නම් යුරෝපා වලින් ජීවය හොයාගත්ත කියලා. ඉතාමන්නෝ ඒක සෛලික ජීවියක්. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ අර පළවෙනි ග්‍රේට් ෆිල්ටර් එක පණින එක ඒ තරම් ගේමක් නෙමෙයි. මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ හොයාගන්න පුළුවන් මේ ඒක සෛලික ජීවීන්. ඒ කියන්නේ එහෙම හොයාගත්තොත් එතන පොඩි ගැටලුවක් තියෙනවා අපිට හිතන්න. මේ ජීවය පළමුනි පිම්ම පයින් එකේ තරම් ගේමක් නැහැ. එහෙනම් දෙවනි පිම්ම සමහරට අර සාමාන්‍ය සෛලය වලින් සංකීර්ණ සෛලයක් හැදෙන එක. ඊළඟට අපි හිතමුකෝ අඟහරු වලින් හොයාගත් අඟහරු වලින් අපි නිකමට තර්ක කරමු. හොයාගත්තා මේ සෛලයක්, ඒක සංකීර්ණ සෛලයක්. එහෙම වුණොත් ඒ කියන්නේ දෙවනි පිම්මත් පයින් එක ගේමක් නෙමෙයි. දැන් ඔන්න එන්න එන්න වැඩේ තරමක් බැරෑරුම් වෙනවා. ඊළඟට අපි හිතමුකෝ කොහෙන් හෝ සිග්නල් එකක් ලැබුණ ප්‍රාථමික සිග්නල් එකක්, රේඩියෝ සිග්නල් එකක්. මතක ඇති අපි කතා කරා වාව් සිග්නල් එක. කොහෙන් හෝ අපි ඒ වගේම තමයි කතා කරා චීනය ගැන කතා කරද්දී තියෙන ලොකු දැන් 2016 හැදුවත් පට්ට දඩ රේඩියෝ ටෙලස්කෝප් එකක්. චීනයේ සුපිරි ඒ අතින් බලද්දී ලෝකේ කොහෙවත් නැහැ ඒ තරම් ලොකු රේඩියෝ ටෙලස්කෝප් එකක් ෆාස්ට් කියලා. ඉතින් ඕකට ඔන්න හෙට අනිද්දම හම්බ වෙනවා රේඩියෝ සිග්නල් එකක්, නේද? අපි පාවිච්චි කරන රේඩියෝ සිග්නල් එකක්. එහෙම වුණොත් ඔන්න දැන් හිතන්න වෙනවා අපිට දෙයනේ මෙච්චර දුරක් මේ ජීවේ පැවැත්මත් ඒ තරම් ගේමක් නෙමෙයි. ඔන්න දැන් ඒ කියන්නේ ග්‍රේට් ෆිල්ටර් එක අපිට හිතන්න වෙනවා අපිට ඉස්සරහින්. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ ජීවය කොහේ හෝ තැනක හොයාගන්න අර කතා කරපු ග්‍රේට් ෆිල්ටර් එක අපේ පස්සෙන් ඇවිල්ලා අපිට ඉස්සරහට සෙට් වෙනවා. ඒ කියන්නේ කවදා හෝ තැනක කිසියම් හෝ ජීවයක් හොයාගන්න එක අපේ ඇඟට ඒ තරම් හොඳ මදි. මේ ග්‍රේට් ෆිල්ටර් එක ඉස්සරහට තියෙන්න ඉස්සරහට පනින්න අපිට කල්පනා කරන්න වෙනවා කවදා හරි දවසක අපිටත් අන්න අර ග්‍රේට් ෆිල්ටර් එක පනින්න වෙනවා. සමහර විට අපිට පනින්න හැකියාවක් ලැබෙයිද නොලැබෙයිද කියන එක ලොකු ගැටලුවක්. ඒක තමයි මෙච්චර කාලකට මේ විශ්වයේ කොහේ හෝ තැනකින් කිසියම් හෝ ඌඩුවාවක් අපිට ලැබුණ නැත්තේ. ඔන්න දැන් අපිට හිතන්න කාලය. අපිට මේ කොහේ හෝ තැනකින්
මේ ග්‍රේඩ් නිවුස් එක ඇහෙන එක ඒක හරියට අපේ හෝමෝ සේපියන්ස් ලාගේ ඩෙත් සර්ටිෆිකේට් එක ලියලා හැමෝගෙම ගෙවල් වල ඉස්සරහින් ගහලා තියාගත්තා වගේ. ආතසි ක්ලක් මහත්තයා නම් කිව්වේ වෙනස් කතාවක්. මේ විශ්වය තුල පවතින පුළුවන් විදි දෙකයි. එකක් අපි තනි වෙලා. අනිත් එක අපි තනි වෙලා නැහැ. හැබැයි මේ දෙකම එකම විදියට බිය ගන්නන සුළුයි. ඉතින් ඔන්න හිතන්න කාලය. ඔගොල්ලෝ මොකද හිතන්නේ මේ ග්‍රේට් ෆීල්ඩ් එක ගැන? අපිට ඉස්සරහින් ඇද්ද? අපිට පිටිපස්සෙන් ඇද්ද? ඉතින් ඔයාලගේ අදහසුත් කියලා දාන්න කමෙන්ට් එකක්. ඉතින් බොහොම ස්තුති මාත් එක්ක එකතු වෙච්ච යාළුවෝ තර්ක කරන්න, ඔයාලගේ යාළුවොත් එක්ක ස්කෝලේදි මේව කතා කරන්න, ගුරුවරුත් එක්ක මේව කතා බහ කරන්න, තවත් දැනුම ඔළුවට එකතු කරගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න දේවල් අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න බලන්න. එහෙම නැත්නම් බොහොම ස්තුති මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගිහිල්ලා එන්න. මම සම්පත් වීඩියෝ කතා එකෙන්.